ධම්මචින්තා. අද බිනරපුර පසළොස්සක පොහෝදා ධම්මචින්තාව දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී ප්‍රනිධි පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්වකීර්ති ශ්‍රී ධම්මභානී ශාස්ත්‍රපති විද්‍යාවිශාරද පූජනීය වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන්ද්‍රණන් වහන්සේගෙන්. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත, අද බිනරපුර පසළොස්වක් පොහොය සුවිශේෂී කාරණාවක් සිද්ධ වෙච්ච දවසක්. අද කාන්තා සමාජයට පැවිදිවීමේ භාග්‍ය උදා වුණු පින්බර දවසාද. මහ ප්‍රජාපති ගෝතමිය ප්‍රධානව 500ක් රාජකීය කාන්තාවෝ රාජාභරණ ඉවත්කොට කසාවත් පොරවා පැවිද්ද ඉල්ලා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණියා. කාන්තා පැවිද්ද ප්‍රතික්ෂේප කළා බුදු හාමුදුරුවෝ. අනඳ හාමුදුරුවෝ ඊට මැදිහත් වුණා. උන්වහන්සේ පැවිදිවීමේ භාග්‍යය කාන්තා පක්ෂයටද ලබා දෙන්නට කටයුතු කළා. බුදුපියාණන් වහන්සේ වදාළේ, අෂ්ටගරු ධර්ම පිළිපදිනව නම් එයම කාන්තාවට පැවිදි මහණ උපසම්පදාව ලැබෙන බවයි. උපසම්පදාවෙන් සියවසක් ඉක්ම ගිය භික්ෂුණිය එදවසම උපසපන් වූ ස්වාමීන් වහන්සේට වන්දනා කළ යුතුයි. භික්ෂූන් නැති පෙදෙස්වල වස්වැසිය නොහැකි. අඩමසක් පාසා මෙහෙණක විසින් භික්ෂු සංඝයාගෙන් පොහොය විචාල යුතුයි. අවවාද දීමට පැමිණීමද බලාපොරොත්තු වෙන්න ඕනෑ. වස් අවසානයේ භික්ෂු භික්ෂුණී උභය සංඝයා ඉදිරියේ පවහරණය කළ යුතු වෙනවා. ගරු ඇවතකට පැමිණි මෙහෙණක විසින් ඔබතුව සංඝයා කෙරෙහි අඩමසක් මානත් පිළිය යුතු වෙනවා. අවුරුද්දක් පුහුණු වෙමින් ශික්ෂා මානාවත්ව සිට පසුව ඔබතුව සංඝයාගෙන් උපසම්පදාව ලැබිය යුතු වෙනවා. තවර කරුණකදී වුවද භික්ෂුවකට ආක්‍රෝෂ පරිභව නොකළ යුතුයි. මෙහෙණින් භික්ෂූන්ට අවවාද නොකළ යුතුයි. මෙහෙණින් වහන්සේට භික්ෂුවමයි අවවාද කළ යුතුයි. මේ කරුණු අට පිළිබඳව සෑම භික්ෂුණියක්ම අවධානය කළ යුතු වෙනවා. ඒ පැවිදි වීමේ භාග්‍ය ලැබදුන්නු මොහොතේ සිට දාස සංඛ්‍යාත, ලක්ෂ සංඛ්‍යාත, කෝටි සංඛ්‍යාත කාන්තා පිරිසකට සදා විමුක්තිය ලැබුණා. ඒ නිසා සම්බුදු සසුනත් බැබළුණා. නූතනේත් අපේ භික්ෂුණීන් වහන්සේලා, මේනීන් වහන්සේලා අපිට දකින්ට ලැබෙනවා. ඒ කවුරුත් ශාසන මාමකත්වයෙන් කටයුතු කරන්න ඕනේ. අපේ ජීවිතයේ දෙලව ජය ගැනීමටයි අපි කාගෙත් අපේක්ෂාව. අදවන් පොහෝ දවසක හොඳින් හැම කෙනෙක්ම, කාන්තාවෝ, ගිහි පැවිදි, හැම කෙනෙක්ම, භික්ෂු භික්ෂුණී සියල්ලෝ තුනුරුවන් කෙරේ පැහැදිමින්, ත්‍රිවිධ පින්කම්වල යෙදමින්, කුසල් දහම් වඩමින් මේ ජීවිතය ආලෝකමත් කරගන්නට අධිෂ්ඨාන ගන්න. ඔබට තෙරුවන් සරණයි.